සීති චකිතයක් ඇතිව බෝඩි මෙහි විසීමට පැමිණියද වර්ෂාගේ නපුරුකමත් සාරදාගේ සුහදශීලී බවත් නිසා සයුල්ට බෝඩින් ජීවිතය ඉතා සුන්දර ලෙසින් හැඟුණේය. මධ්‍යස්ත ලෙසින් ජීවත්වන පාරමීගෙන් ඔහුට කුමන අන්දමේ හෝ බලපෑමක් නොවූ අතර වයස අවුරුදු 16ක් වූ දෙවුලිද පාසල් යන නිසා ඔහුට මුණගැසුනේ කලාතුරකින්ය. නපුරුකම හෝ හිතවත්කම විශේෂයෙන් නොමැති අශෝකා සෑම විටම සිතුවේ වියදම් හා ආදායම් පිළිබඳ පමණක්ය. දියණියන් සතර දිනක සිටින නිවසක ඇය එලෙසින් සිටීම සයුල්ගේ පුදුමයට හේතුවක් නොවිය. මේ වන විට රැකියාවක් සිදු කරන්නේ පාරමී පමණක් නිසා ඇයට වියදම් පිළිබඳව ගැටලු පැන නැගීම සාමාන්‍යය. මෙකී නිවසේ සියල්ලන්ගේ හඬ පාලනය එතරම් යහපත් නොවූ නිසා ඔවුන් හොර රහසේ කතා වෙන සිදුවීම් පවා සයුල්ගේ කනවැකීම සාමාන්‍ය කරුණක්ය. සයුල් ඒ වාට හිතාමතා කන් නොදෙයි. ඔවුන්ටද තම නිවසෙහි ආගන්තුකෙක් ඇති බවට එතරම් තැකීමක් නැත. පොඩ්ඩි ඈ කෙල්ලේ, දැන් අර හම්බෙච්ච රස්සාවට ගියෙත් නෑ. මොකක් හරි හොයාගත්තනම් හරි නේද? මට කියලා පුළුවන්ද තනිව මේ බලා දෙන්න? අශෝකාගේ හඬ ස්තෝපුවට වී සිටි තම සපත්තු යුගලය උපදමමින් සිටි සයුල් හට දිනක් ඇසුනේය. දැන් ඒ පාරම්මට මාව බරක් වුණාද? ඒ සමගම වර්ෂාගේ නපුරු හඬද ඔහුට ඇසුනේය. දෙයක් කීවම ඔහොම පුපුරන්නේ නැතිව තේරුම් ගනින් පොඩ්ඩි. තම තමන් රස්සා හොයාගත්තා නම් අඩුම තරමින් උඹලට දෑවැදි කන කරවත් හදාගන්න පුළුවන් නේද? ඒ තියා බඩු එන්න එන්න ගණන් යනවා. මේ ඔක්කොම මම කොහොම කරන්නද? බට්ටි දින රුපියල් 5000න් මේ ඔක්කොම කර හැකිද? ඇයි තාත්තගේ පෙන්ෂන් එක? උඹලට කියලා වැඩක් නැහැ. චුට්ටි තාම ඉගෙන ගන්නවා. උඹලට කන්න බොන්න එනේන ස්ටයිල් කරන්න මට තියෙන කරදර උඹලට තේරෙන්නේ නැහැ. අශෝක පැවසුවේ කරදර සිතිනි. දැන් අම්මට තියෙන එකම ප්‍රශ්නේ මට කන්න දෙන එකනේ නේද? හරි ආයි මට කන්න එපා. කුස්සියේ සිට වේගවත් පැමිණි වර්ෂා නතර ඌයේ ස්තෝපුවේ හිය. ඉදිරිය බලා පැමිණි අය පුටුවකට වී සිටි සයුල්ව නොදිටීය. ඇය තරහ වහ ආත්මාර්ථය පිරි කඳුළු කැට කිහිපයක් බිමට වට්ටවා දෑස් පිසදමමින් හැරෙන මොහොතේ ඔහුව දිටීය. වර්ෂා දෙස උමනාවෙන් බලා නොසිටියද ඇගේ කඳුළු දුටු සයුල්ට දෑස් ඉවතට ගැනීමට අමතක විය. මොකද බලන් ඉන්නේ? මගේ මූණේ පෙරහැරක් යනවද? යයි පැවසූ වර්ෂා සයුල් හට ඔරවමින් මිදුලට බැස ගියාය. මේ මොහොතේ තත්ත්වය වටහාගෙන සිටි නිසාම ඔහු ඊට ප්‍රතිපිළිතුරු ලබා නොදී නිහඬ විය. දිවා ආහාරය ලබා ගැනීමට හෝ වර්ෂා නිවස තුළට නොපැමිණ සිටි අතර ඒ පිළිබඳව දුක් වූයේ සාරදාය. අම්මටත් ඉතින් කියවන්න ගියාම සීමාවක් නෑනේ. පව් පොඩ්ඩි, ජොබ් එකක් තියෙනවා නම් නොකර ඉන්නේ නෑනේ. පොඩ්ඩිට අපල කාලයක් ද කොහෙද? බෝධි පූජාවක්වත් තියෙන්න ඕන යනුවෙන් පවසමින් ඇය මිදුලට බැස වර්ෂාට අඬ ගැසුවාය. පොඩ්ඩි අපි යමු කන්න. මට ඕනේ නෑ. ඇයට අස්සසිල්ලක් පැවීමට පැමිණි සාරදා හටද ඇය සැලකූයේ නපුරු ලෙසින්ය. බැන්නේ අම්මනේ, ඉව්වේ මම. කොහොඳ ළමයා වගේ එන්න. අර සයුල්ට කන්නත් නෑ අපි නිසා. මට එපා කීවනේ. මට කාගෙන්වත් පිම්බත් ඕනේ නෑ. ඊට වඩා හොඳයි බඩගින්න ඉඳලා මැරිලා යනවා. වර්ෂාව කැඳවාගෙන යාමට උත්සාහ කර එය විහාරත වූ තැන සාරදා යලි නිවස තුළට ගියාය. මේ මෙහෙ එන ලොකි, බඩගිනි වුණාම කන්නේ නැතැ. වචනයක් කියන්න බෑ, මුන් විස පිඹිනවා නයිපු ලොකු ගානට. යැයි පැවසූ අශෝකා සයුල් දෙස බලා පුතා බෙදාගෙන කන්න යැයි අනතුරුව පැවසීය. මං ගිහින් අඬ ගහන්නද බලන්න. නිවසෙහි එක් අය කමනාප වී ඇති මොහොතක තනිව ආහාර ගැනීම නුසුදුසු යැයි සිතා සයුල් අශෝකා හා සාරදා දෙස බලා විමසීය. අනේ හා සයුල්, පොඩ්ඩි සමහර විට ඔයා කීවොත් එයි. සහෝදරියන් හට දැඩිව ආදරය කරන සාරදා ඉතාම කැමැත්තෙන් ඒ අනුමත කළාය. ඇගේ ඒ අවසරයෙන් සයුල් මිදුලට බැස වර්ෂා වෙත ගමන් කළේ සීරුවට අඩි තබමින්ය. පොල් කොළයක් අතරගෙන සිටි වර්ෂා එය සිහින් තීරුවලට කැපිලි කරමින් එක එල්ලේ ඉවත බලා සිටියේ කල්පනා කරමින්ය. වර්ෂා යම් බත් කන්න. සයුල්ගේ හඬින් පිබිදුණු ඈ ඔහු දෙස බලා මට බලගිනි නෑ ඔයාලා කන්න යැයි පැවසූයේ මදක් කෝපය සංසිඳී ඇති ලෙසකින්ය.
ඇගේ ඒ කතා ශෛලිය නිසාම ඔහු ඇය වෙතට ලංව යලිත් ඇය හට ඇරයුම් කළේය යමු වර්ෂා ඔයාලගේ ලොකු අක්ක පව් එයාට දුකයි ඔයා බඩගිනි නිසා අනේ මට කරදර කරන්න එපා අප්පා මට කොහොමත් වෙනස්කම් මාව අරන් හදාගෙනද කොහෙද එසේ පවසන විට ඇගේ වචන හා හැඬුමක් පැටලින කෙල්ලොම ඉදී අරන් හදාගන්න කෙල්ලෙක් ගන්න නෑ මම හිතන්නේ නෑ අශෝක ඇන්ටිට ඒ තරම් පිස්සු කියලා ඔහු ඒ පැවසුවේ සිනාසෙමිනි මම ජොබ් එකක් නොකර කන නිසානේ මේ ඔක්කොම දැන් එයාට සනීප ඇතිනේ වර්ෂා කරදර ප්‍රශ්නවලදී අම්මලා තාත්තලා බනිනවා තමා අපිට ඒත් ඒ හිතලා නෙමෙයි අනික එහෙම බැන්න කියලා දරුව විදිහට අපි ඔහොම උරණ්ඩු වෙන්න හොඳ නෑ සයුල් ඇයහට පැහැදිලි කළේ කරුණාවෙනි අනේ තාත්තා හිටියානම් මට ඔහොම කන්න දීලා කියවන්නේ ඔයා මොනවද දන්නේ සයුල් දුවෙක්ට තාත්තා කෙනෙක් නැති එකේ අඩුව ඒක වෙන්න මොනේ කි දුක තේරෙන්න ඇය කියවාගෙන යන විට ඔහු ඈදස බලා සිටියේ පුරුදු සිනාවෙන්ය පියා අහිමි වීම පිළිබඳව නොව මව පියා යන දෙදෙනාම අහිමි වීමේ දුක ඔහුට කිසිවෙකුත් අමුතුවෙන් කියා දිය යුතු නැත ඒ වේදනාවෙහි තරම හොඳින් අත්විඳ ඇති සයුල් මේ මොහොතේ බැල්මකින්වත් තම ඉරියව් වෙනස් කළේ නැත ඔහු ඒ හැඟීම් ඉවසා දරා කාලය බොහෝ වූ නිසා ඔහුට ඒවා දරා ගැනීමට තරම් හැකියාවක් තිබින වර්ෂා දන්නවද මගේ යාළුවෙක් හිටියා මගේ ළඟම යාළුවෙක් එයාගේ අම්මා තාත්තා දෙන්නම නැ අඩුම තරමින් සහෝදරයෙක්වත් නැහැ එයාට එයාට හිටියාගේ ආත්තම විතරයි සයුල් එකී කාරණා පැවසීම ආරම්භ කරත්ම වර්ෂා ඔහු දෙසූ උමනාවෙන් බලා සිටියාය එයාට ජීවිතේ නැති කරගන්න තරම් ප්‍රශ්නාවක් ආත්තම නැති වුණාම එයාට කන්න ටිකක් දෙන්නවත් කෙනෙක් හිටියේ නැ අන්තිමට එයාගේ ගෙදරත් එයාට නැති වුණා ඒත් එයා කඩා වැටුනේ නැ තමන්ට තමන්ගේ ජීවිතේ නැති වුණේ නැණි කියලා එයා ජීවත් වෙන්න පටන් ගත්තා ඔයාගේ යාළුවා කොල්ලෙක්ද කෙල්ලෙක්ද වර්ෂා ඔහු දෙස සැකයෙන් මෙන් බලා විමසීය කොල්ලෙක් ඒ කොල්ලෙක්නේ කොල්ල වගේ නෙමෙයි කෙල්ලන්ට දුක දැනෙනවා වැඩි මොනා වුණත් අම්මට වටින්නේ නැහැ මට එහෙම කතා කරන්න හරි හරි දැන් ඔය ඔක්කොම මතක කරලා අපි කන්න යමුද මට බඩගිනි ඩියුටි යන්න කලින් ටිකක් නිදා ගන්නත් ඕන යමුකෝ බෑ අනේ මම දැන් ගියොත් අම්මට සෙකන්ඩ් උනා වෙනවා අම්මා තව ටිකකින් මාළු ගන්න යනවනේ එතකොට මම කන්නම් ඇය සෙමෙන් පැවසූයේ නිවස දෙසද දෙතුන් වතාවක් බැලීමෙන් අනතුරුවය සයුල් කිසිත් නොපවසා නිවස තුළට ගොස් සාරදා ලවා බත් පිඟානම් බෙදවාගෙන යලි පැමිණියේ වර්ෂා වෙතය ආ මුරණ නොවීම එක කන්න වර්ෂා කාලා ඔයා කැමති මොන වගේ ජොබ් එකකටද කියලා මට කියන්න මම හොයලා බලන්නම් සයුල් එසේ පවසන විට ඔහු අතින් බත් පිඟාන අතටගත් වර්ෂා ඔහු දෙස බලා සිටියේ සියුමැලි තරුණියක් ලෙසින්ය සයුල් ඔයා හරි හොඳයි අනතුරුව ඇය පවසා බිම් බලා සිනාසුණු අතර වර්ෂාගේ මුහුණින් දුටු පළමු ආදරණීය සිනාව එය බවට මතකෙහි තබාගෙන ඔහු ආහාර ගැනීම සඳහා නිවස තුළට ගමන් කළේය එදින රාත්‍රී වැඩමුරේ සඳහා වේලාසනින් පිටව ගිය සයුල් වර්ෂා හට රැකියාවක් සොයා දීමේ අරමුණින් විවිධ ආයතන වෙත ගමන් කරමින් මදක් වෙහෙස විය වර්ෂා සමගින් යන්තමින් ඇති වූ හිතවත්කම වැඩි දියුණු කර ගැනීමට මේ අවස්ථාවක් බව සිතා ඔහු ඉතා උනන්දුවෙන් එකී කාරණය සඳහා අවතීර්ණ විය එලෙසටම ඇයව කෙසේ හෝ තමා සේවය කරන ආයතනය වෙත සම්බන්ධ කර ගැනීමටද ඔහු සිතීය බට්ටි මේ අහනවකෝ මට හිතෙන්නේ සයුළු මට කැමතියි කියලා රාත්‍රී ආහාර ලබා ගන්නා අතරතුර සාරදා පැවසූයේ පියුමි සමගින්ය මේ මොහොතේ අශෝකා සිටියේ කුස්සියෙහිය සාරදාගේ කතාවට පියුමි හා දෙවුලි හිසෝසවා බැලුවද වර්ෂා පමණක් නැසන ලෙසින් කරබාගෙන සිටියාය ඇයි සයුල් අයියා හැම කතාවක් කීවද ලොක්කක්කට සැමටම වඩා ඒ පිළිබඳව උනන්දු වූයේ දෙවුලිය කෙලින්ම කීවේ නෑ ඒත් මට එහෙම හිතෙනවා චුට්ටි දන්නවද මම මේ ළඟදි ෂර්ට් එක අයින් කළ දෙන්න ඇහුවා මම අහනකම් බලන් හිටියා වගේ හා කීවා සාරදාගේ වචන දෙවුලි රස කරමින් අසන්නට විය චුට්ටි හරි ෂෝක් අහන දේවල් කාලිවර නම් යනවා ගිහින් පාඩම් කරනවා වර්ෂා එක්වරම තරහින් කෑ ගැසීය ආ මේ බලන්නකො ලොක්කක් අමියා මේ හලෝ
අපේ ක්ලාස් එකේ භාගයකට වඩා දැනටම කොල්ල හොයන් ඉන්නේ. මට මේවා මැජික් නෙමෙයි. දෙවුලි පැවසුවේ වර්ෂාහට ඇද කරමින් ය. හැබැයි ලොක්කක්කා මම නම් හිතන්නේ සයුල් ඔයාට වඩා බාලයි කියලා. සියල් අසා සිටි පියුමි පැවසීය. මූසල කතා කියන්න එපා බට්ටි. එහෙනම් එයා මට නංගි කියයිද? ඇරක් ටිකක් බාල වුණත් මොකද? ඔය ඓශ්චර්ය රායි එහෙනම් අභිෂේක බැන්දේ. අනේ ලොක්කක්කා ඔයාගේ වෙඩින් එකට මා බ්‍රයිට් මේට්ස්ට ගන්න හරිද? දෙවුලි සාරදා වෙත පැමිණ ඇගේ උකුලෙහි හුරතල් විය. මම කාව නැතත් ඔයාව ගන්නවා චුට්ටි. මම හිතන් ඉන්නේ ළඟදිම සයුල්ගෙන් කෙලින් අහන්න. සාරදා පැවසුවේ සතුටින්ය. ඒක හොඳයි. එතකොට අපිටත් බඳින්න පුළුවන්නේ. පියුමිද සිනාසෙමින් පැවසීය. ආ, ඒ කියන්නේ බටිට කොල්ලෙක් ඉන්නවද? සාරදා තම දෑස් විශාල කර විමසීය.